දරුව නැති වුණායින් පස්සේ ආ වෙනස් වුණා. මට උණුනේ ඇත්ත එක කතා කරන්න. හේත් එයාට මං කතා කරන වචන වදයක් වුණා. මේ වගේ වෙලාවකට ගෑණියක්ට ඉන්න ඕන. ඇහුම් කන් දෙන්න ඕන පිරිමියෙක්. ඒත් එයා මට ඒ හයිය දුන්නේ නැහැ. එයා මාව මගේ ඇරියා. මට මාවම දරා ගන්න බැරි වුණා. මට වෙන විකල්පයක් තිබුණේ නැහැ. මං වෙන් වුණා. මට ඕනේ මේ හැම දෙයක්ම මගේ හිතෙන් නිදහස් කරගන්න. ඔයාට බය නැතුව ඕන දෙයක් කියන්න පුළුවන්. Thank you. දැන් ඉන්න කෙනා එතකොට? ඒක හරි අමුතු සම්බන්ධයක්. මට එයා ළඟ සතුට සැනසීම දැනුණා. ඉතින් මං එයා ළඟ නතර වුණා. එයා හරි පොඩි පෙනුමයි. මං හරි කැමති එයාගේ පිරිමි පෙනුමට. ඇත්තටම එයයි මායි දෙන්න එකට ඉන්නකොට අක්කයි මල්ලි ඉන්නා වගේ. ඒත් මං කැමති එකට. එයා කවුද? එයා හරිම සුන්දර මිනිස්සෙක්. සමා වෙන. එයා මිනිස්සෙක් නෙවෙයි. ඒ කිව්වේ? එයා
කවුද ඔය? කවුද ඔතන ඉන්නේ? කියපන්! කලබල වෙන්න එපා. මං ආවේ ඔයාට උදව් කරන්න. අයියා හොරෙන් ඇවිල්ලා තිබ්බ. මට උදව් කරන්න. හොරෙන්? ඔව්. මං හිතේ තියෙන හැම දෙයක්ම එයත් එක්ක කීවා. එයා හරි පුදුම කෙනෙක්. කිසිම දෙයක් නොකිය. එයා ඒ හැම දෙයක්ම අහගෙන හිටියා. මං දන්නේ මිනිහෙක්ට එහෙම අහගෙන ඉන්න පුළුවන්ද කියලා. කෑනේ කිහිර වෙලා තියෙන සිතුවිලි වචන වලට පෙරලෙති. ඒ දේවල් ඉවසීමෙන් අහගෙන ඉන්න පුළුවන් කියන්නේ පිරිමියෙක්ට කරන්න පුළුවන් ලොකු කැපකිරීමක්. සාමාන්‍ය පිරිමි එහෙම අහගෙන ඉන්නේ නැහැ. මනුස්සයෙ මහගෙන ඉන්නේ නෑ. ඒ තව අසනාවකට අසාමාන්‍ය පිරිමියෙක් නෙවෙයි. මනුස්සයෙක් නෙවෙයි. හේ මොකෝනේ? ඔයාට මාවලන්න බෑ. ඔයාගේ සිතුවිලි, ඔයාගේ හැඟීම් හැම දෙයක්ම මම අහන් ඉන්නවා. මට ඇති. හේ. හේ තමසේ දෙවි කෙනෙක්ද? හා තමසේ මගේ හැම දෙයක්ම අහගෙන ඉන්නවා. කියනවා තමසේ කොහොමද ඔබ ඉන්නේ? තමසේ මනුස්සයෙක් නෙවෙයිද? ඒ කියන්නේ ඒලියන් කෙනෙක් එක්ක ජීවත් වුණා. හහ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 
Ha 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 ha.